මේ මොහොතේ රට මුහුණ දෙන දෙවන්තම අර්බුදකාරී තත්ත්වය තමයි ලබන අවුරුද්දේ පාසල් පටන් ගන්නකොට දරුවන් සිටින දරුවන් පාසල් යවන දෙමව්පියන් මුහුණ දෙන අර්බුදය. තමුනාස් දන්නවා ඉතාමත් වේගෙන් පාසල් උපකරණ පොත්පත්වල මිල වැඩි වෙලා 100%ට 300%කින් 400%කින් වැඩි වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් ළමයි දෙන්නෙක් හෝ තුන්දෙනෙක් පාසල් යන පවුලක් ඉන්නවනම් ඒ පවුලට දරාගත නොහැකි මට්ටමට පාසල් උපකරණ මිල වැඩි වෙලා තිබෙනවා. අපි අහන්නේ මේ සඳහා පාර්ලිමේන්තුවේදී යම් ප්‍රශ්න කිරීම කළපුවම ඒ ප්‍රශ්න වලට ලැබිච්ච උත්තරේ තමයි මේ සඳහා සෙස් බදු අය කිරීමක් සිදු වෙන්නේ නැහැ. මේ සඳහා මිල වැඩි වෙන්න ක්‍රමයක් නැහැ. මේක තමයි ආණ්ඩුවේ උත්තරේ. හැබැයි ඒ උත්තරේ කෙසේ වෙතත් අද වෙළඳපළේ තත්ත්වය මොකද්ද? වෙළඳපළේ තත්ත්වය තමයි සෑම අංශයකම පාසල් උපකරණ වල මිල ඉතාමත් ඉහළ මට්ටමකට ගිහිල්ලා. විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ සපත්තු ජෝඩුවක් මිල රුපියල් 1500 සිට රුපියල් 4000 දක්වා වැඩි වෙලා තිබෙනවා. එතකොට දරුව දෙතුන් දෙනෙක් හිටියොත් මොකක්ද වෙන්නේ? ඒ දරුවන්ට පාසල් යන්න වෙන්නේ මාරුවෙන් මාරුවට පාසල් යන ක්‍රමයකට හදන්න වෙන්නේ. මේ කොයිතරම් අපරාධයක්ද කියලා බලන්න. පිටු 80 අභ්‍යාස පොතක් රුපියල් 50ට තිබුණේ ඒක රුපියල් 120ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම පිටු 200 CR පොතක් රුපියල් 215ට තිබුණේ ඒක රුපියල් 530 සිට ඉහළට වැඩි වෙලා තිබෙනවා. පැන්සලක් දැන් මේ පැන්සල රුපියල් 10ට තිබුණේ රුපියල් 10ට තිබුණේ මේ පැන්සල දැන් රුපියල් 60ක් දක්වා වැඩි වෙලා. ඒ විතරක් නෙමෙයි පෑනක් රුපියල් කාබන් පෑනක් රුපියල් 12ට තිබුණ කාබන් පෑන දැන් රුපියල් 45යි 60යි දක්වා වැඩි වෙලා. මකනයක් මේ රබර් කෑල්ලක් අපි කියන්නේ මේක රබර් කෑල්ල කියලා. මේ මකනයක් රුපියල් 10ට තිබුණ මකනය රුපියල් 40ක් 50ක් දක්වා වැඩි වෙලා. ඒ වගේම පාසල් උපකරණ සියල්ලම මේ ආකාරයෙන් දෙතුන් ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. අපි අහන්නේ අඩු ගානේ අධ්‍යාපනයේට මුල් තැනක් දිය යුතුයි කියලා අපි හැමෝගෙම පිළිගැනීම. එහෙමනම් පාසල් උපකරණ වල මිල කොහොමද වැඩි වෙන්නේ? සෙස් බද්ද අය කරන්නේ නැත්නම් එහෙමනම් මේ වැඩිවීම કૃતિම වැඩිවීමක්ද? එහෙම නැත්නම් ආනයන වියදම් වැඩිවීම නිසා වැඩිවීමක්ද කියලා අපි දන්නේ නැහැ. කොහොම වුණත් මුදල් රාජ්‍ය අමාත්‍යව පාර්ලිමේන්තුවේ කිව්ව පරිදි මේ සියල්ල ලංකාවේ නිෂ්පාදනය වෙන දේවල්. අපි යන්නේ ලංකාවේ නිෂ්පාදනය වෙන මේ දේවල් කොහොමද වැඩි වෙන්නේ? එහෙමනම් එය පාලනය කරලා පාසල් දරුවන්ට දරාගත හැකි මිලකට මේ පාසල් උපකරණ ලබා දෙන්න ක්‍රියා නොකළොත් ලබන අවුරුද්දේ පාසල් වලට එන දරුවන්ගේ ප්‍රමාණය 30-40%කින් අඩු වෙන්න පුළුවන්. ඒක හොඳ දෙයක් නෙවෙයි. මොකද පාසල් එන දරුවන් අඩු වෙනවායි කියලා කියන්නේ ඒක අනාගතේ බුද්ධි වර්ධනය සඳහා ලොකු බලපෑමක් සිද්ධ වෙන දෙයක් හැටියට අපි දකිනවා. ඒ නිසා අපි රජයේ අවධානය යොමු කරනවා මේකට මොන උත්තර දුන්නත් සාධාරණ උත්තරයක් ලබා දෙන්න ආණ්ඩුවට තාමත් හැකියාව ලැබිලා නැහැ. විශේෂයෙන්ම පාසල් දරුවන් වෙනුවෙන් ලබන අවුරුද්දේ ඒ දරුවන්ගේ දෙමව්පියන්ට දරන්න වෙන වියදම යම් ආකාරයෙන් පාලනය නොකළොත් ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීම නොකළොත් මේ දේශීය නිෂ්පාදන කියලා මේ සියල්ලම ඒ මිල වැඩි වෙන්න ඉඩ දීලා ආණ්ඩුව අහක බලාගෙන හිටියොත් මේ රටේ දරුවන්ගෙන් වැඩි කොටසක් පාසල් නොයන මට්ටමකට පත් වෙයි.